සරණයි ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම. ඔබ රැඳී සිටින්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමගයි. සම්බුද්ධ ශාසනයට බාහිරින් එල්ලවන විවිධ තර්ජන, ගර්ජන, බලපෑම් වගේම මේ බුද්ධ ශාසනයේ ඇතුළටම පිවිසිලා, මේ චීවරය ඇතුළටම පිවිසිලා, ඇතැම් වෙලාවට මේ උපාසක සුදු වත ඇතුළට පිවිසිලා සම්බුදු සසුන විකෘති කරමින් විනාශ කරන ඒ අති භයංකර ක්‍රූර ඒ රැල්ලේ ස්වභාවය මහජනතාවට හඳුන්වා දීලා අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා කර ගැනීම, බුද්ධ ශාසනයේ සුරක්ෂාව තහවුරු කිරීම පිණිස මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය අප විසින් සිදු කරන්නේ. ඉතින් මේ ධර්ම මණ්ඩපය සඳහා අපි විටින් විට විශ්වවිද්‍යාලවල විද්වත් අපේ හාමුදුරන් වහන්සේලා, ඒ වගේම විශ්වවිද්‍යාල අපේ ගිහි බෞතුන් විටින් විට අපි මේට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ධර්ම විනය පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයනය නියුතු වෙමින්, ප්‍රායෝගිකව එහි යෙදමින් මේ ධර්මයේ සිසිලස ලබන අපේ හාමුදුරන් වහන්සේලා මේ සාකච්ඡා මණ්ඩපයට අපි විටින් විට සම්බන්ධ කරගන්නවා. ඉතින් අදත් මේ සාකච්ඡා මණ්ඩපය සඳහා අපේ හාමුදුරන් වහන්සේ වගේම අපේ කථිකාචාර මහත්මයා පැමිණ සිටිනවා. ඉතින් අපි මුලින්ම පිළිගත යුතුයි විශේෂයෙන් අද ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප අපේ හාමුදුරන් වහන්සේ වැඩම කොට සිටිනවා. අපි ඉතාමත් ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා. ඒ වගේම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආරාධිත කථිකාචාර්ය හසන්ත සමරසිංහ මහත්මා අද මේ මණ්ඩපය සඳහා පැමිණ සිටිනවා. අපි ඉතාමත් සසුන් ලද සිතින් ඔබතුමාවත් පිළි අරගන්නවා. තෙරුවන් සරණයි අපේ මහත්මා. අපි ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය විකෘති කරමින් බෞද්ධ ජනතාව මුලා කරන මේ වැඩපිළිවෙළවල් පිළිබඳව විටින් විට ඔබව දැනුවත් කළා. අපේ කසප හාමුදුරුවනේ අදත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ඕන. මොකද අපිට පේනවා මේ රට ඇතුළු වගේම විදෙස් රටවලටත් මොවුන් ගිහිල් අපේ බෞද්ධ ජනතාව විශාල වශයෙන් මුලාවෙහි යොදවනවා. ඉතින් අපි දැක්ක පසුගිය දවස්වල මේ චතුර්ථ ධ්‍යාන නැත්නම් මේ ධ්‍යානයන් පිළිබඳව අමුතු ආකාරයේ හැඳින්වීම් කරමින් මේ බෞද්ධයන්ව මුලා කරන හැටි අපි මුලින් මේ වීඩියෝ එක පොඩ්ඩක් අරඹලයිමු. ධ්‍යාන වැඩිම දෙකන සුදු කිරණ නෙමෙයි. දැන් මෙතෙක් කලක් වඩවඩේට රාගදේශම කියන්නේ. දැන් ඒ රාගදේශමෝ හොලම. රාගදේශමටම එන්නේ නඩු කරනවා. ඒ කියන්නේ එනර්ජි එක අඩු වෙනවා. ආ මේකේ එන්නේ නඩු. අඩු වෙනානේ එනර්ජි අඩු වෙනවා. ඊට පස්සේ චතුර්ථ ධ්‍යානයට අවිද්‍යාව ඉවරයි. දැන් අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදා කියන්නේ. මේක අනුපූර්ව නැතු යන්න බෑ. ප්‍රථම ධ්‍යාන පත රාගේ ප්‍රහීනයි. රාගදේ තුනක් තියෙනවනේ. දේශයේ පහින අතව කොහොම ප්‍රථම මුළු භාවනාර වාඩි දේශයේ පහින මලපල යකා නැගල භාවනා කරනවා. ඒ කියන්නේ පුරු වැඩන්නේ. ඒක තමයි අකුස ධර්ම වෙන කාමයන් කියන වෙන අකුස ධර්ම වෙන්ව කිව්ව එකනේ. එහෙමයි. හැබැයි ඉතින් මතක තියාගන්න කාම කියලා කියන්නේ මේ හිතේ තියෙන එකක්. සංකල්පිත රාගති මේ කාමයයි. කාමයේ කියන වර්ධව ගන්න ලිංගිකත් එහෙම නේ. දැන් මේ කාමයේ ගොම තමයි ලිංගත්තේ මිදිර කියලා ගන්නවා. ඒ ලිංගත්තේ මිදිර රහතන් වහන්සේ. ආස් ඒ කියන්නේ ආස්සා. රහතන් වහන්සේ. සුතවා පරිබ්බාජික සූත්‍රයේ සිටින සූත්‍රයේ කාමයන් කියලා අපි උදාහරණයක් කියමු. දැන් ඔබතුමිය සල්ලි ලක්ෂයක් විතර ගෙනල්ලා බෑග් එකේ තියලා බෑග් එකේ එළියේ තියලා භාවනාවට වාඩි වුණා. දැන් ඔබතුමිය කාමයේ තියෙන ලක්ෂයක් සල්ලි තියෙන බෑග් එකේ. දැටියක් ඇද්දක වහගෙන උඩ බෑග් හොරගම් වැටෙනවනේ. දැන් බෑග් එක පිටින් තියලා දැන් ওই බෑග්ගේ සල්ලි ලක්ෂයට තාප් වේදාගත්තා. දැන් තේ දිනා තත් උඩ දියාගත්තා. දැන් වැඩනේ. දැන් අපි හිතන් හල්ලි ඇලුත් මේ භාවනා කරන්න බෑ කියන්නේ. දැන් අර අතර තිබිලා අර අභිධර්මකාර අතර තියෙන මේ මගේ තල්ලි ටික හොරගම් ගායි දාන්න. වැඩින්නේ නැහැ. දැන් ඒ සල්ලි ටික වරන් ගල හොඳට ප්‍රැක්ටිස් කරලා නේද? තමයි අත උඩ දියාගෙන හොරගම් ගන්න නැහැ තුරා වුණා. තියෙන්නේ භාවනා කරන්න. දැන් වැඩනේ. රුපියල් සල්ලි කොල් ටික අතේ තිබුණාක මේ අල්ලන් හිරියා කරලා මේ දැන් වැඩින්නේ නැහැ. ප්‍රැක්ටිස් කරලා බලන්න ඒවා. මොකද වෙන්නේ? ජාත රූප රජත පටිග්ගහන පටි ඔයද පටි දියේ මානසික පටි පටිග්ගහණය කරගන්න ග්‍රහණය කරගන්න බැඳිලා ග්‍රහණය කරන්න පටිග්ගහන මේ තියෙන්නේ පරිහරණය නෙමෙයි වැටෙනවනේ
දැන් අතන ඇයි අර එළිය තියලා ඇතුළ වාඩනා දැහන වැඩෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් එහෙම නෙවෙන්නේ අතන. මේක අතේ තියෙනවා වගේ දැහන වැඩෙනවා. ඇයි චෝර එක හොර එකක් කරන්නේ නැහැ කියලා. කසප හඳුරන්නේ දැන් මේ මොහුගේ මේ දේශනේ දිහා බලනකොට මොහු එක පැත්තකින් කියනවා මේ චතුර්ථ ධ්‍යානයට පත් වෙනකොට අවිද්‍යාව ප්‍රහීනයි කියනවා. දැන් ඒකෙම තව විදිහකින් හරි පුදුමාකාර කෛරාටික ප්‍රයෝගයක් යොදනවා අපිට පේන්න තියෙනවා මේ කාමය සම්බන්ධයෙන් කරන ප්‍රකාශනය. මං හිතන්නේ බෞද්ධයන්ව මුලා කිරීම සඳහා මොහුගේ මොහු යොදන උපක්‍රම අතරින් එකක්. මම ඒක අපේ හාමුදුරන් වහන්සේට විවර කරන්න තියෙනවා ඒක සම්බන්ධයෙන් වැඩි විස්තරයක් කිරීම සඳහා. අනික් පැත්තෙන් ඒ තුලම තියෙන මේ ජාත රූප රජිත පිළිබඳව වෙනස් වූ වැරදි විග්‍රහයක්. ඉතින් අපේ හාමුදුරුවනේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන අතිශයින්ම වැදගත්ම විවරණයක්. මේ පිළිබඳව මේ කරන වැරදි විවරණය සහ බුද්ධ දේශනාව අනුව ඒ කෙසේ විය යුතුද යන්න පිළිබඳව අපේ බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් කොහොමද අපි විවරණයක් කරනවා නම්? තෙරුවන් සරණයි සියලු දිනාටම. ස්වාමීන් වහන්සේ ඇත්තටම මුලින්ම මේ ධ්‍යාන පිළිබඳව මොවුන් දක්වන මේ කරුණු කාරණා දිහා අපි හොඳට කෙනෙක් විමසිල්ලෙන් බැලුවොත් දකින්න තියෙන දේ තමයි සම්පූර්ණම බෞද්ධයන් මුලා කරන ප්‍රෝඩාකාරී වැඩපිළිවෙලක් මේ තුළ තියෙන්නේ. ඒ කියන්නේ ධ්‍යාන ලක්ෂණ කියලා ඉස්සෙල්ලාම එතනට යන අයට අර නම් ටික කියලා අපි දන්නෝ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යාන අංග පහ පිළිබඳව දක්වලා නාමිකව ඒ පිළිබඳව දැන් ජීවිතයේ කෙනෙකුට පහසුවෙන් ඇති වෙන ලක්ෂණ ටිකකට මේක ආදේශ කරලා පෙන්නනවා. එතකොට කෙනෙකුට භාවනා කරනකොට වෙනද නැති විදිහේ සතුටක් දැනුනොත් හිත එකඟ වෙන බවක් දැනුනොත් කෙනෙකුට ආලෝකයක් පෙනුනොත් මේ හිතන්නේ දැන් ආලෝකකය පූර්ණේ වුණා මේ මට්ටමේ ධ්‍යානයක් ලැබුණා කියන මට්ටමකට හිත ගන්න විදිහට ඔවුන්ට කාවද්දනව මනසට ඉස්සෙල්ලම වැරදි විසබීජ ටිකක් දානවා. ඊට පස්සේ වැරදි විසබීජ ටික දැම්මට පස්සේ මුළු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අර හාමුදුරු කියපු දේ ඒ ප්‍රතිඵල ටික ලබන්නට. අර සෙන් කතාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ, අර එක පුද්ගලයෙකුට කමටහනක් ඉල්ලගෙන යනකොට කමටහනට දෙනවා මේ වඳුර ගැන හිතන්නේ නැතුව ඕන දෙයක් ගැන හිතන්න කියලා. ඊට පස්සේ දැන් කමටහන මොකද්ද? වඳුර ගැන නොහිත ඉන්න එක. දැන් වඳුරා ගැන නොහිත ඉන්න උත්සාහවත් වෙන හැම වෙලාවකදීම මෙයාට හිතෙන්නේ වඳුර පිළිබඳව. එතකොට හැම තැනකම වඳුර පේනවා. අන්න ඒ වගේ මේ ධ්‍යානය පිළිබඳව කලින්ම වැරදි ගති ලක්ෂණ ටිකක් මේ භාවනා කරන කෙනාගේ මනසට ඇතුල් කරනවා. ඒ කියන්නේ ධ්‍යානයේ තියෙන ඒ සුවිශේෂී තත්වයන් ධ්‍යානයෙන් මෙහා මානසික මට්ටම් වලට මොහු විසින් ආරෝපණය කරනවා. ආරෝපණය කිරීමක් සිද්ධ කරලා ධ්‍යානයට මෙහා ඇති වෙන ලක්ෂණ ටිකකට දැන් මම උදාහරණයක් කිව්වා. දැන් SPR ගෙන ඉන්නකොට කාටත් යම් යම් ආලෝක දර්ශනය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ආලෝක දර්ශනය වීම අනුව හිත තියාගෙන ඉන්නකොට ඕගොල්ලොන්ට සුදුපාට ආලෝකයක් එයි කියලා හිතනකොට අර දැන් ඔවුන්ගේ භාවනා ක්‍රමවේදය පිළිබඳ වෙනමම අපි කතා කළ යුතු දෙයක්, කමඨහන් සජ්ජායනය කියලා වෙනමම. එතකොට ඒ සජ්ජායනයේ ක්‍රමවේදයත් එක්කම සිද්ධ කරගෙන යනකොට දැන් භාවනා කරන කෙනා හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා දැන් අර ලක්ෂණ මතුවේ මට මේ ධ්‍යානෙ ලැබෙයි කියලා. ඒ දේ ලබන්නට ඔහු උත්සාහවත් වෙනකොටම අර හිත යම් තරමකට හරි එකඟ වීමක් සිද්ධ වෙනවා. එතකොට අර බලාපොරොත්තු වෙන ඔහු නැවත නැවත හිතන දේ ඔහුට අර වඳුර ගැන හිතන එක වගේම ඔහුට පේනවා ඒ දේ. හැබැයි ඒක කිසිසේත්ම ධ්‍යානයක් නෙමෙයි. ඔහු ධ්‍යානයයි කියලා සම්පූර්ණ මුලාවකටපත් කිරීමක්. හැබැයි ඒක ඔහු ලැබපු අත්දැකීම නිසා ඔහු හැමදාම හිතාගෙන ඉන්නවා මම ධ්‍යානලාභී එක්කයි කියලා හිතාගෙන ඉන්නවා. ඔහු මොන කාමාවචර භූමියේ ඔහු මොන අකුසලයේ කළත් හැබැයි ඔහු ධ්‍යානලාභීක් බවට නැවතපත් වෙලා තියෙනවා. මං හිතන්නේ ටිකක් හරි භවනා කරපු කෙනෙකුට මේ හිතේ යම් යම් මේ දේවල් අලුත් අත්දැකීම් මතුවෙනවා කියන එක පැහැදිලිනේ. මෙන්න මේ අත්දැකීම් නේ මේ ධ්‍යානාංගයන් වශයෙන්ම ඔහු හඳුන්වා දෙන්නේ. මෙන්න මේ විදිහට මේ ජනතාව මුලා කරන මං හිතන්නේ අපේ හඳුරු පැහැදිලි කරන්න ඒ සම්බන්ධයෙන්. වැරදි අත්දැකීම් තමයි ඇත්තටම මේ ධ්‍යාන ගති ලක්ෂණ විදිහට පෙන්වා දීම් සිද්ධ කරන්නේ. එතකොට ඒ කියන්නේ භාවනාවක් කරනකොට ඕනම කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට හිතන දේ මැවිලා පෙනීම ආදී ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට භාවනාව වැඩි යුතු ආකාරය පිළිබඳව හොඳට ධර්මයේ තුල විග්‍රහ වෙලා තියෙනවා.
අටුවා තුළ විශුද්ධි මාර්ගාදී පොත් තුළත් හොඳට විග්‍රහ කරලා තියෙනවා. නමුත් මොහු විසින් සිද්ධ කරන අනෙක් කූට උපක්‍රමේ තමයි විශුද්ධි මාර්ගාදී මේ සුවිශේෂී ග්‍රන්ථයන්ට බ්‍රාහ්මණ පතංජලීගේ ශිෂ්‍යයෙක්කයි කියලා. පතංජලි හිටියේ වෙනම කාලවකවානු. නමුත් මේ පතංජලීගේ ශිෂ්‍යයෙක්කයි කියලා මේ හඳුන්වාදීමක් කරලා මේ මේ දේවල් සාමාන්‍ය මිනිස්සු අතර අර පිළිගැනීම අයින් කරනවා. අයින් කරලා තමයි මේ තමන්ගේ වැරදි මූලාශ්‍ර ටික එවුන්ගේ මනස තුළට මුදා හැරීම සිද්ධ කරන්නේ. ඒ නිසා ධ්‍යාන කතාව පිළිබඳව බැලුවොත් එහෙම මොහු විසින් සිද්ධ කරන මේක සාධාරණීකරණය කිරීමට ගන්න උපක්‍රමයක් තමයි මේ කාමය කියන සංකල්පය පිළිබඳව අරගෙන කාමය සහ ලිංගිකත්වයේ පිළිබඳව තියෙන කැමැත්ත දෙකක් කොට මොහු දක්වනවා. කාමයේ සහ ලිංගිකත්වයේ කියන එක දෙකක් හැටියට. එතකොට මේ දෙකක් හැටියට දක්වන්නේ මොකද? ඔහුගෙන් ධ්‍යාන ලබා ගන්න ශ්‍රාවකයන්ට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කියන අපේ ත්‍රිපිටකයේ තුල දැක්වෙන ඇත්තටම කාමයේ සහ අකුසලේ කියන ධර්මයේ විස්තර කරන්නට ගියොත් එහෙම ඔවුන්ගේ ශ්‍රාවකයෝ ධ්‍යානලාභීන් කවුරුත් ධ්‍යාන ලැබලා නැහැ. මොකද ඒ සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයක් ගත කරන පිරිසක්නේ. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔවුන් කාමභෝගී ජීවිතයක් ඒ විදිහටම අරගෙන යන ඔවුන්ට කාමවස්තු අතහැරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතන මේ කාමවස්තුන් අතහැරගන්නට බැරි මානසික මට්ටමක ඉන්න ඔවුන්ට දැන් මේ ධ්‍යානයේ සාධාරණීකරණයක් කරලා දෙන්නට අවශ්‍යයි. ඒ නිසා කියනවා ලිංගිකත්වයේ ඒ ජීවිතයේ වෙනම දෙයක්. ඊට පස්සේ මේ ධ්‍යානය කියන එක එතන කාමයේ කියන එක වෙනම දෙයක් කියන එක. නමුත් අපි හොඳ ආකාරවම දන්නවා විවිච්ඡේව කාමේහි කියනකොට මේ කාම ඡන්දය. ඊට පස්සේ දැන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන මේ වචනයත් ඔහු භාවිත කරනවා. එතකොට සංකල්පමේ වශයෙන් හෝ රාගේ කියන කාරණාව අපි දන්නවා රූපේ රාගේ නැහැ කියන එක. නමුත් සංකල්පමේ වශයෙන් කෙනකෙනා රාගේ ඇති කරගන්න එක නැතුව ලිංගිකත්වයේ කියන දේ කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. මේ රාගයේ තුලම තියෙන දේ තමයි ලිංගිකත්වයේ කියන දේ තුල තියෙන්නේ. ඉතින් ඔහු විසින් මේක වෙන්කොට ඒ කියන්නේ විරාගී ලිංගිකත්වයක් පනවන්න කවදාවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊට පස්සේ ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුත් අධ්‍යාන මේ වෙලා මේ දේවල් වලට කියන්නේ රූපාවචර ධ්‍යාන කියලා. මේ ධ්‍යාන උපදෝ ගන්නකොට ඔහු රූපාවචර ධ්‍යාන ලාභී. ඒ කියන්නේ ඔහු කාමාවචර කියන සංඥාවෙන් නෙමෙයි ගන්නේ. අචරිත්ත ඥාන කියලා දක්වනවා මේ මරණයට පත් වෙන මොහොතේදී අත් නොහැරියා වූ ධ්‍යානය. ඒ කියන්නේ රූපාවචර මට්ටමේ ආත්ම භව ප්‍රතිලාභයක් තමයි ඔහුට ලබන්න පුළුවන්. ජීවමාන බ්‍රහ්මයෙක්නේ. ජීවමාන බ්‍රහ්මයෙක්. එතකොට ඔහු තුල ඒ අකුසල ධර්මයන් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කියන්නේ නැහැ ඔහුට කෙලෙසයක් විදිහට මේ යෙදෙන්නේ නැහැ, සමුදේ සත්‍ය යෙදෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අකුසලයක් විදිහට කාම සංකල්පනාවන් ඇති වෙන්නේ නැහැ. ඕනතරම් අපේ ජාතක කතා පොත පරිශීලනය කරා නම්, අපේ පොත් ටික පරිශීලනය කරා නම් ත්‍රිපිටකයේ ඕනතරම් මේ ධ්‍යාන පිරිහිච්ච කතා ඕනතරම් තියෙනවා. ස්ත්‍රියක් දැකලා ධ්‍යානෙ පිරිහුණා, මේ කාම සංඥාවක් ඇති වෙලා ධ්‍යානෙ පිරිහුණයි කියන තැන් ඕනතරම් තියෙනවා. ඉතින් මේ දේ ගෘහස්තයින්ට සාධාරණීකරණය කරලා දෙන්නට අවශ්‍ය වුණාට පස්සේ අර මේ කන්න ඕනේ වුණාට පස්සේ කබරගොයා තලගොයා කරගන්න න්‍යාය යටතේ ඔවුන් විසින් සිද්ධ කරන දේ තමයි හැම වෙලාවකදීම ධ්‍යානය කියන එක විවිච්ඡේව කාමේහි කාමය කියන සංකල්පනාව දක්වනවා. මේ ලිංගිකත්වයේ වෙනම දෙයක්, මේ කාමය කියන එක වෙනම දෙයක් කියලා මේක දෙකක් කරලා අමුතු කතාවක් දානවා. එතකොට දැන් හරිම පැහැදිලිව තියෙනවානේ මේ ශාසනයෙන් බැහැර වුණා ධ්‍යාන අභිඥා උපදවා ගත්තේ අය මේ කාමයේ හැසිරීමක් නැහැ කියන එක. මේ 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 ආර්ය වූ ධ්‍යානයේ පසකින් තැබේවා සාමාන්‍ය ලෞකික ධ්‍යානයක් උපදව ගත්තත් ඒ කාමයේ කාම භූමිය ඉක්මවා ගිහිල්ලානේ. එතකොට දැන් මොහු මේ කරන්නේ අර දැන් ඔබලා ධ්‍යාන උපදවා ගත්ත පිරිසක් කියලා මිනිස්යංග ඔලුවට මේක පටවලා, නමුත් ඔවුන්ගේ රාගය සංසිඳිලා නැහනේ. එතකොට ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් කෝ දැන් අපිට සැබවින්ම ධ්‍යානෙ නැද්ද එතකොට කියලා. අන්න ඒ ඇති වෙන අදහස යටපත් කිරීම සඳහා තමයි නෑ මේ ලිංගිකත්වයේ වෙනයි කාමයේ වෙනයි කියලා මේ විදිහට බෙදීම සිද්ධ කරන්නේ. ඉතින් ඇත්තටම බොහොම වැරදි සහගත විස්තරයක් යටතේ ශ්‍රාවකයන් සම්පූර්ණයෙන්ම මුලා කරන දෙයක්. මොකද බාහිර ශාසනයක ධ්‍යානයක් මේ ශාසනයේ ආර්ය ධ්‍යාන ටික සමින්නන්සේ මතක් කළා වගේ ඒ ටික පසකින් තිබේවා. බාහිර ශාසනයක ධ්‍යාන ලබා ගත්ත කෙනෙකුට උනත් කාමයේ කියනකොට
එයා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේහි තමයි නීවරණයන්ගෙන් හිත මුදවගෙන කාමයේ කාමච්ඡන්දයෙන් හිත මුදවලා අනිත් නීවරණයන්ගෙන් හිත මුදවලා මේ පිළිබඳ වට කතාවේදී විග්‍රහ කරන්නේ මේ විදිහට. එතකොට මේ විදිහට කාමයෙන් සහ අනිකුත් නීවරණයන්ගිනුත් හිත නිදහස් කරගෙන තමයි මේ ප්‍රථම ධ්‍යානයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හදාගත් මනෝභාවය ඔහුගෙන් දුර වෙනවා නම් ඔහු එතනින් එහාට ධ්‍යානලාභීෙක් බවටපත් වෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක නැවත කාමාදී සංකල්පනාවන් ඔහුට ඇති වෙනවා නම් ඒකට කියන කිංචන ධර්ම හුල ඇති වෙනවා නම් මේ හුල් ඇති වෙන වෙලාවට ඔහු ධ්‍යානයෙන් පරිහානියටපත් වෙන පුද්ගලයෙක් බවටයිපත් වෙලා තියෙන්නේ. ඒකට ඔහු සම්පූර්ණම බොහොම වැරදි දෙයක් තමයි මේ තුල මේ කාමයේ කියන සංකල්පනාව මෙතනට පටලවා දක්වන දේව බවටපත් වෙන්නේ. හුදු ඔහුන්ගේ පෞකාර දෘෂ්ටිය සාධාරණීකරණය කිරීම පිණිස මිනිස්සුන්ට නොතේරෙනසේ සිද්ධ කිරීම. අසරණ මිනිස්සු ධර්මයක් දන්නේ නැති මිනිස්සුන්ට රැවටීම පිණිස සිද්ධ කරන කාරණාව. ඊට පස්සේ මේ අනික් කාරණේ තමයි දැන් මේ කාමරාග කියන එක මේ ලිංගිකත්වයේ දුරු වෙන්නේ අරිහත් ඵලයෙන් කියලා කතාවක් කියනවා මෙතන. දැන් ලිංගිකත්වයේ කියන දේ අරිහත් ඵලයෙන් නෙමෙයි, අනාගාමී ආර්යයන් වහන්සේටත් ඒක කාමයේ කියන දේ දුරුයි. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේත් ගෘහස්ථ ජීවිතයක් ගත කරන මට්ටමේදී පෞල් ජීවිතයක් අපි කියනවා නම් ගත කරන්න අභව්‍ය කෙනෙක් බවට පත් වෙලා තියෙන, කියන්නේ ලිංගික ජීවිතයක් ගත කරන මට්ටමට අභව්‍ය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා අනාගාමි ආර්යයන් වහන්සේට. එතකොට අනාගාමි මට්ටමේ පුද්ගලයා හැම වෙලාවකදීම රූපය අනුව ගියපු කාමයන්ගේ මිදුන කෙනෙක්. ඒ කියන්නේ මේ කාමයෙන් මිදුන කෙනෙක්. කාමයෙන් මිදුන කෙනෙක්. එතකොට කාමයෙන් මිදුන මේ අනාගාමි ආර්යයන් වහන්සේට කාමරාග ව්‍යාපාද මේ ආදී ධර්මයන්ගෙන් මිදීම් වශයෙන් මාර්ගයේ වඩලා තමයි කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙන්නේ. මේ පිළිබඳව දැක්වෙනවා පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයෙහි විස්තර කරනවා මේ සෝවාන් සකුදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගඵලලාභී පුද්ගලයන් පිළිබඳව මේ ඒකක නිද්දේශයේදී මේ පිළිබඳව විග්‍රහ කරලා දක්වනවා. කාමරාග ව්‍යාපාදානං තනුභාවාය පටිපන්නෝ පුද්ගලෝ සකදාගාමි ඵලස්ස සච්චිකිරියාය. කාමරාග ව්‍යාපාදයන්ගේ තුනී බව පිණිස කටයුතු කරන කෙනා සකුදාගාමි ඵලයට පත් වන පුද්ගලයා හැටියටත්, ඒ වගේම කාමරාග ව්‍යාපාදානං අනවශේෂ පහනාය පටිපන්නෝ පුද්ගලෝ අනාගාමි ඵල සච්චිකිරියාය පටිපන්නෝ. ඒකට කාමරාග ව්‍යාපාදයන්ගේ අනවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන්න පුද්ගලයාට කියනවා මේ අනාගාමි මාර්ගයට පිළිපන්න පුද්ගලයා කියලා. ඒ වගේම යස්ස පුද්ගලස්ස කාමරාග ව්‍යාපාද අනවශේෂා පහිනා, යම් පුද්ගලයෙකුට කාමරාග ව්‍යාපාදයන් අනවශේෂව ප්‍රහීන වුණා නම් මෙන්න මේ පුද්ගලයාට කියනවා අනාගාමී පුද්ගලයා කියලා. ඒකට රහතන් වහන්සේට නෙමෙයි ලිංගිකත්වයේ කියන කාරණාව අනාගාමී ආරයන් වහන්සේගේ මට්ටමට යනකොටත් අනාගාමී ආරයන් වහන්සේටත් කාමයේ කියන දේ සහමුලින්ම දුර වෙලා ඉවරයි. පංච ඕරම්භාගී සංයෝජනවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. එතකොට කාමරාගයේ අනාගාමී ආරයන් වහන්සේට දුරු වුණ කෙලෙසයක්. එතකොට දුරු වුණ සංයෝජනයක් පිළිබඳව අනාගාමී ආරයන් වහන්සේටත් තියෙනවා කියන එක මොනතරම් බුද්ධිමත් වැඩක්ද කියන එක පිළිබඳව අපි වෙනම බලන්නට ඕනේ දෙයක්. දැන් අර සුතවා පරිභාජක සූත්‍රයේදී මේ රහතන් වහන්සේ කාමයේ පරිහරණය කරන්නේ නැහැ කියන මේ සූත්‍ර පාඨය පෙන්නලා දැන් රහතන් වහන්සේ විතරයි මේ ලිංගිකත්වයෙන් මිදුනේ කියන එක මේ කියා ගන්න හදන්නේ. මොකද එහෙම කිව්වට පස්සේ මෙයාට පහසුයි, මෙයාගේ මේ මොහු විසින් මුලා කරන ශ්‍රාවකයන් ටික ඒ විදිහට පවත්වාගෙන යන්න පහසුයි. අනාගාමී කරලා අනාගාමී ඵලය ශ්‍රාවකයාට ලබා දීම සඳහා ධර්මයේ වෙනස් කරන මේ බොහොම මේ පහත් වැඩපිළිවෙලක් තමයි ඔය සිද්ධ කරන්නේ. මොකද සුතවා පරිභාජක සූත්‍රය දක්වනවා රහතන් වහන්සේට මේ දේවල් කෙරෙන් හිත මේ පංච දුෂ්චරිතාදී ධර්මයන්ගෙන් රහතන් වහන්සේ දේවල් සිද්ධ කරන්නේ අබහුවේයි කියලා. ඒකෙන් කියන්නේ නෑ මේ රහතන් වහන්සේ පමණක්මයි මේ වලට අබහුවේ කියන එක. රහතන් වහන්සේත් අබහුවේ, අනාගාමී ආරයන් වහන්සේත් අබහුවේ වෙන්න පුළුවන්. එතකොට ඒ සූත්‍රය අරගෙන මේ රහතන් වහන්සේ පමණයි කියලා කියන්නට හදනවා නම් ඒක මේ බොහොම වැරදි උපකල්පනයක්. ඉතින් ඒ වගේ අධර්මයක් සමාදන් කරවීම තුළ ඔහු විසින් අනිත් භික්ෂුන් වහන්සේලාට චෝදනාවන් සිද්ධ කළ ඇතැම් වෙලාවට අපි දකිනවා මේ සංඝ බෙහෙද අකුසලයක් සිද්ධ කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ වැරදිවට විග්‍රහ කළා කියලා ඔහු විසින්ම කියනවා. ඉතින් ඒ සංඝ බෙහෙදේ කියන දේ වෙන සිද්ධියවත් නොදන්නාකම
නමුත් ඉතින් බරපතල අකුසලයක් ඔහුගේ අකුසලයේ පිළිබඳවත් හරියට තේරුම් ගත්තා නම් මේ අසරණ මිනිසුන් මේ තරම් මුලාවට වැටිලා බොහෝ අකුසල ධර්මයන් සිද්ධ කරගන්නේ නැහැ. ඒ වගේම අනිත් කාරණාව තමයි මෙතනදී අපිට ත්‍රිශික්ෂාව පිළිබඳව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ධර්මය පූර්ණේ කරගන්නකොට මෙතනදී සම්මා සමාධිය ගැන කතා කරනකොට තමයි මොහු මේ සම්මා සමාධිය පූර්ණේ වෙන මට්ටමේදී රහතන් වහන්සේට අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ. නමුත් මොහු විසින් කියනවා මේ චතුත්ථ ධානයේදී අවිද්‍යාව ප්‍රහීන වෙන ලක්ෂණයක් පිළිබඳව. අපි මේක ධර්මයට හොඳට සසඳලා බැලුවොත් දැන් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ඉන්නට පුළුවන් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය චතුත්ථ ධ්‍යාන ලබාගත් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ඉන්නට පුළුවන්. හැබැයි සෝවාන් ආර්යයන් වහන්සේ අවිද්‍යාව නැමැති මේ සංයෝජනයේ දුරු කරලා නැහැ. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ උද්දම් භාගීය සංයෝජන ධර්මයන් අරිහත් මාර්ගයෙන් අපිට දුරු කරන්න තියෙන සංයෝජන. ඉතින් සෝවාන් ආරයන් වහන්සේ මේක දුරු කරලා නැහැ. එතකොට මේ අවිද්‍යාව කියන දේ සෝවාන් ආරයන් වහන්සේට පසකින් තැබේවා චතුත්ථ ධානයේදීත් නැහැ කියන මේ මානසික මේ කතා කරන කාරණය බොහොම වැරදි කාරණාවක්. මොකද චතුත්ථ ධානය කියන එක ඇත්තටම ලෞකිකයි. ආර්ය චතුත්ථ ධානය ගැන කතා කරනවා නම් සෝවාන් ආරයන් වහන්සේත් ඉන්න පුළුවන් ආර්ය චතුත්ථ ධානලාභී. සකුදාගාමී ආරයන් වහන්සේ ඉන්නත් පුළුවන් ආර්ය චතුත්ථ ධානලාභී. ඒ වගේම අනෙක් කාරණාව තමයි මේ තුන් භූමිය අනුව ගියපු සියලුම ධර්මයන් සමුදේ සත්‍යයට පෙන්නනවා. දුක්ඛ සත්‍යයට වගේම සමුදේ සත්‍යයටත් ඇතුළත් කරලා දක්වනවා. එතකොට දැන් රූපාවචර කුසල ධර්මයන් තියෙනවා නම් එක න්‍යායකින් සංග්‍රහ කරනවා මේ දේවලු සමුදේ සත්‍ය ගණයට සංග්‍රහ කරනවා. එතකොට දැන් අවිද්‍යාව ප්‍රහීන චතුත්ථ ධානයේ සමුදේ සත්‍ය වෙනවද? ඒකට යම් තැනක අවිද්‍යාව ප්‍රහීන වුණ ඒ චතුත්ථ ධානය අපි කොහොමද සමුදේ සත්‍යයට සංග්‍රහ කරන්නේ? අවිද්‍යාව යම් තැනක ප්‍රහීන නම් ඒක අරිහත් ඵලයෙන් අරිහත් මාර්ගයෙන් ප්‍රහීන කළා අරිහත් ඵලයට පත්වීමෙන් සිද්ධ විය යුතුයි මිසක ඒක වෙනත් තැනක නෙමෙයි. එහෙනම් රහතන් වහන්සේ කියන තැනදී අරිහත් මාර්ගය ප්‍රථම ධ්‍යානයෙන් යුක්තව අරිහත් මාර්ගය ලැබුවා නම් ඒ ප්‍රථම ධ්‍යානයත් අවිද්‍යාවෙන් දුරුයි. ඒක සාධාරණයි. මොකද ඒ අරිහත් මාර්ගයෙන් ලබාගත්තු දෙයක්. මේ පිළිබඳව පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදීම විස්තර කරලා දක්වනවා ස්වාමීන් වහන්ස. එතකොට මේ කතමෝච පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤාය මත්තසෝකාරී. මේ කවුද සීලේහි පරිපූර්ණකාරී පුද්ගලයා? කවුද සමාධියේහි සහ ප්‍රඥාවේ මත්තසෝකාරී? ඒ කියන්නේ එක කොටසයි පුරලා තියෙන්නේ අංග සම්පූර්ණ කරන්නේ නැති පුද්ගලයා කවුද කියලා අහලා සෝවාන් ආරයන් වහන්සේ, සකුදාගාමි ආරයන් වහන්සේ සීලේහි පරිපූර්ණකාරී. සීලේහි සම්පූර්ණම පුරලා තියෙනවා. මෙතනින්ම ඔවුන්ගේ වැරදි මතවාදයක් ඛණ්ඩණය වෙනවා. සෝවාන් ආරයන් වහන්සේ සීලේහි පරිපූර්ණකාරී. ඒ කියන්නේ අර අපි කලිනුත් කතා කරලා තිබුණ සරකාණි වගේ ප්‍රශ්නවලදී මේ මොහු විසින් ප්‍රකාශ කරන මේ වැරදි කාරණාවන්. එතකොට සෝවාන් ආරයන් වහන්සේ සිල් කඩන්නට පුළුවන්, බොරු කියන්නට පුළුවන් ආදී පංච දුස්චරිතයෙන් කරන්නට බහුවයයි කියන වැරදි මතවාදයේ පිළිබඳව අපි කතා කළා. නමුත් මේ වගේ තැන්වල සීලේසු පරිපූර්ණකාරී. සෝවාන් ආරයන් වහන්සේ සීලයේ අංග සම්පූර්ණයි. ඒ වගේම සමාධියේ සහ ප්‍රඥාව ඒකදේශයක් විතරයි කරලා තියෙන්නේ. තව කළ යුතු පැත්තක් තියෙනවා. ඒ වගේම කතමෝච පුද්ගලෝ සීලේසුච පරිපූර්ණකාරී සමාදස්මින්ච පරිපූර්ණකාරී. කවුද සීලේහි පරිපූර්ණ වුන, සමාධියේහි පරිපූර්ණත්වයට පත් වුන පුද්ගලයා කවුද කියලා අහලා අනාගාමී අයම් පුද්ගලෝ සීලේසුච පරිපූර්ණකාරී සමාදස්මින්ච පරිපූර්ණකාරී. එතකොට මේ අනාගාමී ආර්යයන් වහන්සේ සීලේහි පරිපූර්ණකාරී, ඒ වගේම සමාධියේහි පරිපූර්ණකාරී. ඒ කියන්නේ අනාගාමී ආර්යයන් වහන්සේ සීලේහි ඒ වගේම සමාධියෙහි පරිපූර්ණකාරී වුණාන්ට අනාගාමී ආරයන් වහන්සේ අවිද්‍යාව දුරු කරලා නැහැ. අවිද්‍යාව දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. එතකොට සමාධිය සම්පූර්ණයි. ඒක චතුර්ථ ධානය වෙන්නත් පුළුවන්. ඒක ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන විදිහට දැන් සම්මා සමාධිය කියන්නේ චතුර්ථ ධාන පූර්ණේ වෙන මට්ටම නම් ඒ ඔහුගේ තර්කයේ තුල වුණත්, ඒ කියන්නේ මේ ධර්මයේ කාරණාව අරගෙන බැලුවොත් නෙමෙයි, ඔහුගේ තර්කයේ තුල වුණත් ඔහු කියන දේ විසංගතයි. එතකොට මේ අවිද්‍යාව ප්‍රහීනයි කියන කාරණය කිසිසේත්ම චතුත්ථ ධානයේ තුල අවිද්‍යාව ප්‍රහීනයි කියන්නට බෑ. ධර්මමය විග්‍රහය තමයි
අරිහත් මාර්ගයෙන් අවිද්‍යාව ප්‍රහීන වෙනවා කියන කාරණාව. එතකොට අවිද්‍යාව ප්‍රහීන කිරීම කියන එක අරිහත් මාර්ගයට අයිති කාරණයක් මිසක කිසිසේත්ම චතුත්ථ ධානයට අයිති කාරණයක් නෙමෙයි. මොකද චතුත්ථ ධානය කියන එක අපිට සෝවාන් ආරයන් වහන්සේත් ලබනවා, ඒ වගේම සෝවාන් නොවුණු පුද්ගලයාත් ලබනවා, සකුදාගාමි කෙනත් ලබනවා, අනාගාමි කෙනත් ලබනවා. ඉතින් ඒ නිසා මේ සෝවාන් ආරයන් වහන්සේ හෝ සකුදාගාමි ආරයන් වහන්සේ, අනාගාමි ආරයන් වහන්සේ අවිද්‍යාව ප්‍රහීන කරලා නැත්තම් එහෙනම් ඒ ලබන්නා වූ චතුත්ථ ධානයේ කිසිසේත්ම අවිද්‍යාව ප්‍රහීන කරපු චතුත්ථ ධානයක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ තවත් වැදගත් කාරණාවක් හැටියට මේ අපිට දක්වන්න පුළුවන්කම තියෙන කාරණයක් තමයි මේ පොට්ටපාද සූත්‍රයේදී දක්වන දේ. ඒ කියන්නේ කබලින්කාර ආහාර භක්ෂණය කරන රළු ඕලාරික ආත්ම භව ප්‍රතිලාභය යමෙකුට තියෙනවා නම් සංඥාමය ආත්ම භව ප්‍රතිලාභයත් මනෝමය ආත්ම භව ප්‍රතිලාභයත් බොරුවක්. කියන්නේ කෙනෙක් කාමාවචර මට්ටමේ කාමයේ පරිහරණය කරනවා නම් ඔහු රූපාවචර මට්ටමක් අරූපාවචර මට්ටමක් ගැන කතා කරනවා නම් ඒක මුසාවක් ඇත්තටම. කෙනෙක් රූපාවචර මට්ටමක් උපදෝගෙන ඉන්නවා නම් එයා අරූපාවචර හෝ කාමාවචර මට්ටම කතා කරනවා නම් ඒක එයාට බොරුවක් කියලා තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අරූපාවචර කෙනාට අනිත් දෙක බොරුවක්. මේ භූමි දෙකක එකපාරේ ඉන්නවා කියන දේ සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. එතකොට අපිට ඒ අනුව දකින්න පුළුවන්කම තියෙනවා මේ ධ්‍යානයේ ලබාගත් පුද්ගලයෙක් කාමයට ඇසුරු කරමින් ගිහි ගෙදරත් ඉන්නවා ධ්‍යානෙත් ලබාගෙන කියන කාරණාව සම්පූර්ණම වැරදි දෙයක්. ඒක ධර්මයට නොගැලපෙන දෙයක්. ධර්මය අධර්මයකට දීපණය කිරීමක්. යම් කිසි කෙනෙක් ඒ විදිහට තව කෙනෙකුගේ මාර්ගයට බාධා කරලා තියෙනවා නම් ඔබ හෝ එබඳු මට්ටමක් කෙරෙහි තව කෙනෙක් පිළිපදවල තියෙනවා නම් ඒක මහා බරපතල අකුසලයක්. තව කෙනෙකුගේ ප්‍රතිපදාව වැරදවීමක්. ඒ නිසා එබඳු තත්ත්වයන්ගෙන් ඉක්මනට අත මිදිය යුතුයි. මේ වගේ වැරදි ධර්මකාරණ ධර්මයේ වෙනස්කොට දක්වන පුද්ගලයන් දුරින්ම ආශ්‍රයෙන් දුරුකට යුතු පුද්ගලයන් ලෙසයි අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඇත්තටම ඉතින් ඉතාම පැහැදිලි වුණා නම් චතුර්ථ ධානය ලබාගෙන ආසවක්ඛේ ඥානයට හිත යොමු කරලා විද්‍යාව දුරු කරගන්න පුළුවන්. හැබැයි ඔක ප්‍රථම ධානයේදීත් අවිද්‍යාව දුරු කරලා රහතන් වහන්සේලා පහළ වෙනවනේ. ද්විතිය ධානයේදීත් රහතන් වහන්සේලා පහළ වෙනවනේ. ඒ නිසා මොහු මේ සිදු කරන විකෘතියන් පිළිබඳ බෞද්ධයෝ විශේෂයෙන් අවධානයෙන් පසුවන්නට කියලා අපි සිහිපත් කරන්නේ. මීළඟට අපේ කථිකාචාර්ය හසන්ත සමරසිංහ මහත්මයාගෙන් අපි විමසන්නට ඕන. අපේ මහත්මයා, මේ අපි දකිනවා මේ ධර්මයේ විකෘති කරන පිරිස ඉතාමත්ම සැහැසි විදිහට මේ තුනුරුවන්ට තියෙන ශ්‍රද්ධාව විනාශ කරනවා. අපි දැක්කා පසුගිය කාලේ බුදු පිළිම වහන්සේලා වන්දනාව බුදු පිළිම වහන්සේලාට මහා නිගරු විදිහට කතා කරන තැන් අපි දැක්කා. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුළ මේ වන්දනා කිරීම ආදී ක්‍රම නැත කියලා මෙන්න මේ විදිහේ මතවාදයන්ද වැපිරවීමට උත්සාහයක් දරනවා. අපි මුලින්ම මේ පිළිබඳව වීඩියෝ එකක් නරඹලයි. දැන් බුද්ධ කියන එකට පිළිමයක් හදන්න පුළුවන්ද? දැන් සිද්ධාර්ථට පිළිමයක් හදන්න පුළුවන්. දැන් බුද්ධට පිළිමයක් හදන්න පුළුවන්ද? ආසමසම ගුණ කො මොකක්ම සතර මහා භූතයෙන් බුද්ධ හදන බෑනේ. දැන් වදින පිළිමෝවා තියෙන මොනද? නිගණ්ඨයක පිළිමනේ තියෙන්නේ. ඒ කොණ්ඩේ උඩට බඳලා තියෙන්නේ. කොණ්ඩේ උඩට බඳලා තියෙන්නේ. බුද්ධ හඳුරන්ගේ එහෙමද තියෙන්නේ හැමදේම? කොහොමද එහෙම වෙන්නේ? දැන් විනය පිටකේ කියන හාමුදුරන විනය දිද්දාට කොණ්ඩ කමල ඉඳින් කියනවා. කියන දේ කරන ක්‍රම දේ කියන බුදුරජාණන් වහන්සේ තමන් කොණ්ඩේ බඳගෙන අනුන්ට කොණ්ඩේ කපන්න කියනවා. දැන් මොකද කතන්ද? දැන් ওই නිගණ්ඨයක පිළිමෝ තියෙන්නේ. මහාවීරලා ඕ මහාවීරලා පිළිමයට නිගණ්ඨයක වඳිනවා ඉතින්. දැන් බුද්ධ සාසනේ වන්දනා ක්‍රමයක් නැහැ. දැන් බුදුන් සරණ දහම් සංඝ සරණ කොහොමද? අංගුත්තර නිකාය හැදේ මහා නාම සූත්‍රය. කොහොමද බුදුන් සරණ යන්නේ? සම්මා සමාධි පූර්ණ කරගන්න. මොකද සම්මා සමාධිය කියන්නේ හතර දහයන්. මේ හතර දහයන් පූර්ණ කරන එකයි මේ දැන් කොහොමද මොකද කියන්නේ? ත්‍රිපිටකේ සූත්‍රය තියෙන එක ගන්නෙ නැහැ. ඒක ගත්තා නම් හරි. පරාද වෙනක එන්නේ මේවා අධික ශක්තියක්. මොගලන් මහරහතන් බුදුහාමරතේ දෙවෙනි වෙනවා දැන්. එච්චර ශක්තියක් නැහැ මිනිස්සුන් ගහලා බැරුවා. අපිට ඉතින් දැන් මොකද අතම තමයි කරකෝ මේ දෙන්නේ ගහලා බැරුවානේ. අරකට රියැක් කරන්නේ නැහැ. රියැක් කරන්නේ නැහැ. එතෙන්දී අපි අලුතෙන් බ්ලැක් එනර්ජි හදන්නේ නැහැ. එතකොට අපි හසන්ත මහත්මයා දැන් මේ බැලුවාට පස්සේ ඕනෑම සවිඥානික කෙනෙකුට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ හසීමිත බුද්ධ ගෞරවය, බුද්ධාලම්බන ප්‍රීතිය, බෞද්ධයන්ට තියෙන
මේ හැඟීමට මේ පහර එල්ල කරන්න අනි පැත්තෙන් බලන්න කොයි තරම් පහත් විදිහට තර මුගලන් තෙරුන් වහන්සේ පිළිබඳව අපිට ඒ වගේ වචන කියන්න හුරු නැහැ ඇතරම. ඉතින් මේ බුදු පිළිම වහන්සේලා පිළිබඳ මේ නිගණ්ඨ පිළිම ජෛන පිළිම කියලා මේ කරන නිග්‍රහයන් පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් අපේ මහත්වයෝ කොහොමද කරොත් අපේ බෞද්ධයන් වෙනුවෙන්? තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනගෙම අවසරයි. මේ වීඩියෝ එකේදී අපි දැක්කා මේ ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා වදාලා කියලා මේ ස්වාමීන් වහන්සේලාට හිසකෙස් බාන්න කියලා උන්වහන්සේ කොණ්ඩේ වවාගෙන හිටියා කියලා ප්‍රකාශයක් කළා. ඇත්තටම එහෙම කියනවා කියලා විනය පිටකේ ස්වාමීන් වහන්සේලාට කෙස් කපන්න කියලා විනය පිටකේ අනුදැන වදාරලා උන්වහන්සේ කෙස් වැව්වා කියලා සඳහන් කළා. මේ ස්වාමීන් වහන්සේ විනය පිටකේ මේ ප්‍රකාශය හරියට දැකලා නැති බව මේකෙන් පැහැදිලිව පෙනෙනවා මේ කරන ප්‍රකාශයෙන්. ඉස්සෙල්ලාම අපි හැරිලා බලමු බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ඇත්තරම කෙස් තිබ්බද කියන කාරණාව දිහා. විසුද්ධ ජන විලාසිනී කියන අපදා නටුවාවෙත්, ඒ වගේම බුද්ධඝෝස හාමුදුරුවෝලීව ජාතකට්ට කතාවෙත්, ඒ වගේම බුද්ධදත්ත හාමුදුරුවෝලීව බුද්ධවංශට්ට කතාවෙත්, මදුරත් විලාසිනී බුද්ධවංශට්ට කතාවෙත්, ඊට ටික කාලයකට පස්සේ ලියවිච්ච සම්පිණ්ඩිත මහානිදානෙත් ස්වාමීන් වහන්සේ එක විදිහටම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට තිබිච්ච කෙස් ප්‍රමාණය පිළිබඳව. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේදී කෙස් කැපුවා. කපනකොට මොකද වුනේ? දක්ෂිනතෝ ආවත්තිත්වා, දකුණු දෙසට පෙරලිලා දකුණු දෙසට ආවර්තනය වෙලා සීසං අල්ලීයන්සු, මොකද වුනේ? කෙස් රොද කෙස් ටික හිසට ඇලුනා, දකුණු පැත්තට ඇල්ල කෙස් ටික ඇලුනා. එතෙන්ද කියන ද්වංගුල මත්තා හුත්වා, අඟල් දෙකක් පමණ වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කෙස් කපනකොට, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කෙස් කපනකොට අඟල් දෙකක් පමණ ඉතුරු වෙන, අඟල් දෙකක් පමණ වෙලා දකුණු පැත්තට හැරිලා හිසට ඇලුනා කියලා සඳහන් වෙනවා. ඊළඟට රැවුල පිළිබඳව පාලියෙන් කියනවා මස්සු කියලා. මස්සු නිපි තදන රූපානි කියලා කියනවා. එතකොට රැවුල ඒ අර අඟල් දෙකක් පමණ වූ කෙස් වලට අනුරූප වන ආකාරයෙන්, ඊට ගැළපෙන ආකාරයෙන් පිහිටියා කියලා ඉතුරු වෙන තරමට කැපුණා කියලා සඳහන් වෙනවා. ඊළාට සඳහන් වෙනවා යාව ජීවම්පි, උන්වහන්සේ ජීවත් වෙලා සිටින තාක් උන්වහන්සේ පිරිනවම් පාන අතුරාවට කේසමසු උවහාරණ කිච්චන්නාම නැත්ති. කේස් රැවුල් කැපු බවක් සඳහන් වන්නේ නැහැ. කේස් රැවුල් කැපීම් පිළිබඳව කෘත්‍යයක් සිද්ධ වුණේ නැහැ කියලා කියනවා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ගිහිගේ ඇර යන අවස්ථාවේදී ඒ අඟල් දෙකක් පමණ වෙනතුරු කෙස් ටික කැපුවා. ඒ දකුණු දෙසට ඇල්ලලා හිසේ ඇල්ලුණා. ඊළඟට ඊට අනුරූප වන අයුරින් රැවුල ඉතුරු වුණා. ඒක බුදුන් වහන්සේ පිරිනුවන් පානාතුරු ඒ මට්ටමෙන්ම තිබුණා කියන එක පැහැදිලි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව බුදුන් වහන්සේව නිරූපණය වන වර්තමානයේ තියෙන පිළිමවල කෙස් තිබෙනවා. එතකොට ඒ කෙස් තිබුණා කියලා ස්වාමීන් වහන්සේක ප්‍රශ්නයක් නැහැ. මොකද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ හිසෙත් කෙස් තිබුණා. අඟල් දෙකක් පමණ කෙස් තිබුණා. ඊට අනුරූප වන අයුරින් රැවුල තිබුණා. මේක තමයි අපේ මේ පැහැදිලිවම තේරවාද අටුවා සාහිත්‍යයේ සඳහන් වන කාරණාව. ඊළඟට මේ හාමුදුරුවෝ මේ වීඩියෝ එකේදී සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට කෙස් කපන්න කියලා කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස වර්තමානයේ සම්පූර්ණයෙන්ම කෙස් අපේ ස්වාමීන් වහන්සේලා දැන් වර්තමානයේ සම්ප්‍රදායක් වශයෙන් සිරිතක් වශයෙන් ලංකාවේ පමණක් නෙවෙයි බුරුමයේ හෝ ඒවා වෙනත් රටවල තේරවාද ස්වාමීන් වහන්සේලා කෙස් සම්පූර්ණයෙන්ම ගානවා. ඒ මට්ටමම කියන එක මේකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ පිළිබඳව චුල්ලවග්ගපාලී සඳහන් කරලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දීර්ඝව කෙස් වැව්වා. ගොඩක් දිගට කෙස් වැව්වා. කෙස් වැව්වහම භික්ෂුන් සම්බන්ධයෙන් ගිහියෝ චෝදනා කරන්න පටන් ගත්තා. සෙය්‍යදාපි ගිහිනා කාමභෝගිනෝ, ගිහි කාමභෝගීන් වගේ මේ ස්වාමීන් වහන්සේලා දිග කෙස් වවනවා. ඒක නිසා මේ මිනිස්සු මොකද කරේ? උජ්ජායින්සු කීයින්සු විපාචින්සු නින්දා කරන්න ගත්තා. තැන්තැන්වල කතා කියන්න පටන් ගත්තා. අපහාස කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ශික්ෂාවක් පනවා වදාලා න භික්ඛවේ දීගේ කේසේ ධාරේ තබ්බා, මහණෙනි දික් කෙස් දරන්නට එපා. යෝ ධාරේයි ආපති දුක්කටස්ස, යම්කිසි භික්ෂුවක් දිග කෙස් දරනවා නම් දුකුලාවතක් දුකුලාවතකටපත් වෙනවා.
ඊළඟට අනුජානාමි භික්කවේ දුවංගුලංවා දුමාසිකංවා. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙස් තබා ගත යුතු ප්‍රමාණය. කොච්චරද? මාස දෙකක් දක්වා හෝ අඟල් දෙකක් දක්වා. මේක ඊළඟට අටුවාව මේ පිළිබඳව කරලා තියෙන විස්තරය අපි බලමු. සමන්තපාසාදික අටුවාවෙත් ඒ වගේ විනය සංගහ අටකතාවෙත් මේක විවරණය කරලා තියෙන්නේ මෙහෙමයි. යම්කිසි භික්ෂුවකගේ කෙස් මාස දෙකක් හෝ නැත්නම් අඟල් දෙකක් දක්වා තබා ගත හැකිය කියලා. මාස දෙක යන්නට ප්‍රථමයෙන් අඟල් දෙකේ සීමාව ඉක්මවා යනවා නම් කෙස් කැපිය යුතුයි. නමුත් මාස දෙක යනතුරුත් අඟල් දෙකේ සීමාව ඇවිල්ලා නැත්නම් කෙස් තබා ගතට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඊට පස්සේ රැවුල සම්බන්ධයෙන් කියලා තියෙන්නේ රැවුලත් ඊට අනුරූප වන ආකාරයෙන් කියලා. ඊළඟට ඒ සම්බන්ධයෙන්ම යන කතා ප්‍රවෘත්ති ඊළඟට තියෙන කතාවක් තමයි සමහර සාමින්නාසිලා ඒ කාලේ රැවුල මේ කතුරෙන් මේ ලස්සනට හැඩ වැඩ දාලා කපා ගන්න පටන් ගත්තා. කොණ්ඩේ එක විදිහකට තියෙද්දි ස්වභාවිකව කොණ්ඩෙත් එක්ක රැවුල වෙවෙන එක බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. මෙතෙන්දි සමහර සාමින්නාහසලා කොණ්ඩේ තියෙද්දි රැවුල එක එක විදිහට හැඩ වැඩ දාලා කපා ගන්න ගත්තා. ඒක බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට කොණ්ඩෙත් විවිධ විදිහට පීරන්න තෙල් ගාලා ලස්සන කරන්න පටන් ගත්තා. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා ඒ කාලේ සාමින්නාහසලාගේ හිසකෙස් මාස දෙකක් යනතුරු හෝ අඟල් දෙකක් දක්වා තිබුණු බව. පස්සේ කාලයක් වෙනකොට මෑත කාලය වෙනකොට ස්වාමින්වහන්සේලා අතර සිරිතක් සම්ප්‍රදායක් ගලා සියලුම ස්වාමින්වහන්සේලා බොහෝ ස්වාමින්වහන්සේලා සාමාන්‍ය ටිකක් කෙස් වැවෙනකොට කෙස් ටික බාලා දානවා. ඒක ඉතින් වැරද්දක් පෙනෙන්නට ඇත්තේ නැහැ. ඒක නිසා අපිට මේ කෙස් තිබුණා කියලා කෙස් ටිකක් තිබ්බා කියලා ස්වාමින්වහන්සේ නමක් ඒ ස්වාමින්වහන්සේ බුදුන් වහන්සේ පනවා දාලා ශික්ෂාවට අනුගත නැහැ කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට අපි හැරිලා බැලුවොත් ධම්මපදට්ඨකතාවේ සාමින්නහන්සේ තියෙනවා ජම්බුක තේරත් වත්තු කියලා කතාවක්. ඒකේ තියෙනවා බුදුන් වහන්සේගේ කාලේ ජම්බුක ආජීවකයා කියලා ආජීවකයෙක් හිටියා. ඔබ බොහෝ දෙනෙක් දන්නවා ජම්බුක ආජීවකයා කියන්නේ අසුචි කමින් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු ආජීවකයෙක්. මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පසුව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ ස්වාමින්වහන්සේ පෙර ජීවිතයකදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලෙදී ස්වාමින්වහන්සේ නමක් කියලා හිටියා. ඒ කාලෙදී මේ ස්වාමින්වහන්සේට එක්තරා මේ කෙළඹියෙක් නිතර අප උපස්ථාන කරා. ඒ කෙළඹියාගේ ගෙදරට මේ ස්වාමින්වහන්සේ නිතර වඩිනවා, දම්පැන් පූජා කරනවා. මෙහෙම සිටින අතරතුරේදී එක්තරා රහතන් වහන්සේ නම මේ කෙළඹියාගේ නිවසට පිඬුසිඟා වැඩියා. මේ කෙළඹියා බොහොම පැහැදුනා. පැහැදිලා මේ රහතන් වහන්සේට ප්‍රකාශ කරන වැඳලා පුදලා ප්‍රකාශ කරන ස්වාමීනි, ඔබ වහන්සේගේ කෙස් දිගයි. මම කෙස් කපවන කෙනෙක් ගෙන්නන්නද? ඊළාට ඔබ වහන්සේගේ මේ වස්ත්‍රය දැන් දිරලා ගිහිල්ලා පොරවලා තියෙන සිවුර. ඒක නිසා මම වටිනා වස්ත්‍රයක් පූජා කරන්න. ඔබ වහන්සේට ඇඳක් පූජා කරන්න. මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. එතන සඳහන් වෙනවා ධම්මපදට්ඨ කතාවේ රහතන් වහන්සේ නමක් දිග කෙස් ඇතුව සිටියා කියලා. එතකොට අපිට මේකෙන් පැහැදිලි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට එක විදිහකට කියලා උන්වහන්සේ තව විදිහකට හිටියේ නැහැ. වැඩ හිටියේ නැහැ. බුදුන් වහන්සේගේ යම් පමණ කෙස් තිබුණාද එපමණක්ම භික්ෂූන් වහන්සේලාටත් අනුදැන වදාලා. බුදුන් වහන්සේ වදාළේ දීර්ඝ කෙස් නොදරිය යුතුයි කියලා. එහෙනම් අපිට පැහැදිලි බුදුන් වහන්සේ ජීවමාන සමයේදී කෙස් රැවුල් දෙකම තිබුණා කියන එක. ඒක තමයි අපි පිළිගත යුතු තේරවාද ඉගැන්වීම. තේරවාදේන පොතපතට අනුව අපි ගත යුතු මතය වන්නේ එයයි. ඒ ඊළඟට අපි බැලුවොත් මේ පිළිමවල එහෙනම් කෙස් තිබෙනවා කියලා ඒක ජෛන මහාවීරගේ නිගණ්ඨනාත පුත්තගේ පිළිමයයි කියලා සලකලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට සාමින්නාස අපි හැරිලා බැලුවොත් මේ පිළිම දිහා එක එක පිළිම එක එක විදිය. ලංකාවේ එක විහාරස්ථානයක තියෙන පිළිමයක් එක විදිය කියලා නුවර යුගයේ චිත්‍රයක් බැලුවොත් බුදුරජාණන්හසගේ චිත්‍රයක් එක විදිය. මේ විදිය එක එක විදිය. ඊළඟට තායිලන්තයට ගියොත් එක විදිය, බුරුමෙට ගියොත් තව විදිය. අපි කවුරුත් දන්නවා මේ පිළිම හදන කලාකරුවෝ කවුරුත් බුදුරජාණන් වහන්සේ ඇත්තටම දැකලා ඒ බුදුන් වහන්සේගේ ෆොටෝ එක බලාගෙන මේ හදනවා නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නා. මේ කියන්නේ සාමින්නාසෙත් දන්න, මමත් දන්න, කුඩා දරුවෝ පවා දන්න කාරණාව. අපි එහෙනම් පිළිමයකට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන සංඥාව ඇති කරගන්න. යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගත්තාම අපිට අවශ්‍ය වෙනවා උන්වහන්සේ කොයි වගේ වෙන්නේ නැද්ද කියලා හිතේ චිත්‍රයක් මවා ගන්නට අවශ්‍ය වෙනවා. අපිට යම්කිසි කෙනෙක් ගැන කිව්වොත් ඒ පුජ්‍යලයා කොයි වගේ කෙනෙක්ද කියලා අපිට දැනගන්න ඕමනාවක් තියෙනවා.
ආංගේ බුදුරජාණන් කොයි වගේ කෙනෙක්ද කියන ස්වරූපයේ හිතේ මවා ගන්නට තමයි උපකාරයක් වශයෙන් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දැකලා හිත පහදවාගෙන වන්දනා කරන්නේ. මේ පිළිම නිර්මාණය කරපු මේ කලාකරුවෝ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේට ලක්කන සූත්‍රයේදී පෙන්වා දීපු උන්වහන්සේගේ 23 මහා පුරුෂ ලක්ෂණ හැකිතරම් පෙන්눔 කෙරෙන විදිහට පිළිම නිර්මාණය කළා තියෙනවා. උන්වහන්සේගේ පෞරුෂය හැකිතරම් රැකෙන දුරට නිර්මාණය කළා තිබෙනවා. ඇත්තරම තේරගාථා පාළියේදී ස්වාමීන් වහන්සේ මේ වැදගත් වචනයක් තියෙනවා. මහා මොග්ගල්ලාණන් තේරගාථාවේ සට්ටි නිපාතේ මේ වචනේ මේ කියන මේ වීඩියෝ එක අපි කලින් අරබු ස්වාමීන් වහන්සේට වාසනාවට දැකලා නැහැ. මේ වචනේ දැක්කම තව ටිකක් විවේචනය කරනවා. මේ වචනේ තමයි අප්පටිමෝ කියලා. අප්පටිමෝ කියන්නේ අප්‍රතිමයි. බුදුන් වහන්සේ පිළිමයකට නගන්නට අපහසුයි කියන තේරුම තමයි මේ වචනේ එන්නේ. මේ වචනේ පිළිබඳව අටුවා විවරණයේ අරගෙන බැලුවොත් පරමත්ත දීපණී අටුවාවේදී ධම්මපාල හාමුදුරුවෝ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන්සේ තුළ තිබෙන මහා කරුණාව ප්‍රඥාව ආදී ගුණ පිළිබඳ උපමාවකින් දැක්විය නොහැකි. ඒ ආකාරයෙන්ම දැක්විය නොහැකි කියන අර්ථයෙන් තමයි අප්පටිමෝ කියලා කියන්නේ. අප්‍රතිමයි පිළිමයකට ප්‍රතිමාවකට නැගිය නොහැකි කියන්නේ කියලා. මේ කාරණාව ඇත්තටම අපේ අනුරාධපුර යුගයේ හිටපු කලාකරුවෝ ඒ වගේ මේ රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා දැනගෙන හිටියා. නොදැනගෙන හිටියා නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙම දැන දැනත් උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් නිර්මාණය කරන්නට පෙළඹුණේ මොකද උන්වහන්සේ පිළිබඳව යම් කිසි මානසික වශයෙන් මේ බුදුන් වහන්සේ විය යුතුයි කියන සංඥාවකට එළඹිලා උන්වහන්සේ පිළිබඳව හිත පහදවා ගන්න. ශ්‍රද්ධාවකට භක්තියකට එළඹෙන්න. මේවා අපිට ස්වාමීන් වහන්සේ නිවන් දකින්න නිවන් මගේ ගමන් කරනවා කියලා එකවරම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම මෙතෙන්දී මේ පිළිමයක් දිහා දැකලා බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දිහා දැකලා බුදුන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව භක්තිය කියන දේ හිතේ ඇති වෙන දේ වචන වලින් විස්තර කරන්න විද්‍යාත්මකව විස්තර කරන්න යනවා කියන එක බොරු වැඩක්. ඒක අපහසුතයක්. මොකද අපි උදාහරණයක් වශයෙන් කිව්ව ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා දැකපුවාම කිරිරෙනවා. ඒක මේ විස්තර කරන්න අපිට විද්‍යාත්මක විස්තර කරනවා කියන එක ටිකක් විහිළුවක් වගේ දෙයක්. ඊළඟට තරුණියකගේ අතින් අල්ලපුවාම තරුණියෙකුට දැනෙන දේ ඒක විස්තර කරන්න අපහසුයි. ආන් ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දැකලා අපේ හිතේ ඇතිවන උන්වහන්සේ මේ වගේ පෞරුෂයකින් වැඩ සිටින්නට ඇති උන්වහන්සේගේ ගුණ කදම්බේ මේ වගේ වෙන්නට ඇති කියලා ඒ එළඹෙන අනුමාන ඥානය කියන එක අපිට අවශ්‍යයි. ඒක මනාව දැනගෙන හිටියා අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ පටන් මේ දක්වා සිටින කලාකරුවෝ ඒ වගේ මේ පිළිම නිර්මාණය කරන්නට උපදෙස් දුන්න රහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේක හොඳට දැනගෙන හිටියා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ පිළිම නිර්මාණය කිරීම පිළිබඳව කෝසල බිම්බ වර්ණනාව කියලා පැරණි පොතක් තියෙනවා. පුස්කොළ පොත් අතර තියෙනවා දැනට. බලන කෙනෙකුට බම්බලපිටි වජිරාරාමේ පුස්කොළ පොත් කියන්නේ තියෙනවා. මේ කෝසල බිම්බ වර්ණනාවේ සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාල සමයේදීම බුදුන් වහන්සේගේ පිළිමයක් නිර්මාණය කරලා පූජා පවත්වූ බව සඳහන් වෙනවා. ඒක නිසා මේ පිළිම වන්දනාව කියන එක අද ඊයේ සකස් කරගත්තු එකක්වත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වන්දනාමාන කරන එක පුද පූජා පවත්වන එක මේ බුද්ධ ශාසනයෙන් බැහැර දෙයක් කියලා අපිට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේමයි අපිට දේශනා කළේ මේක කරන්න කියලා. යම්කිසි කෙනෙක් එක ප්‍රතික්ෂේප කරලා කෙලින්ම නිවන් දකින්න කියලා ප්‍රකාශ කරනවා නම් ඒ පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේගේ දේශනාවටමයි පහර ගහන්නේ. ස්වාමීනි, කාලිංග බෝධි ජාතකයේදී සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේම ආනන්ද බෝධිය රෝපණය කරලා ඒට පුද පූජා පවත්වන්නට අවවාද අනුශාසනා දුන්න ප්‍රවෘත්ති. ඊළඟට ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම රහතන් වහන්සේලා පිරිනිවන් පාපු අවස්ථාවලදී උන්වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා මේ රහතන් වහන්සේගේ ධාතු අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් කරලා වන්දනා කරන්න කියලා. කුද්දක නිකායේ උදානපාලියේ තියෙනවා බාහ්‍ය සූත්‍රය. පළවෙනි වර්ගයේ 10 සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා බාහ්‍ය දාරුචීරිය කියන ඒ අන්‍යාගමික පැවිද්දා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය අහලා මහා පාරේදී රහත් වෙනවා. රහත් වෙලා අතරමඟදී හදිසියෙ පිරිනිවන් පානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ
රහතන් වහන්සේගේ ශරීරය දැකලා භික්ෂූන් වහන්සේලාට වදාරනවා සබ්‍රක්මචාරී වූ භික්කවේ කාලකතෝ මහණෙනි මේ ඔබ වහන්සේලාගේ සබ්‍රක්මචාරීන් වහන්සේ නමක් කලුරිය කරලා තියෙන්නේ මේ ශරීරය අරගෙන ගිහිල්ලා මේ දවල මේ ස්තූපයක් කරන්න ස්තූපයක් හදන්න කියලා කියනවා ස්තූපයක් හදන්නේ නිකන් නෙවෙයිනේ එදා පටන්ම වන්දනාමාන කරන්න පුදු පූජා පවත්වන්න තමයි ස්තූපයක් කරලා තියෙන්නේ ඊළඟට සැරියුත් ස්වාමීන් වහන්සේ සාරිපුත ස්වාමීන් වහන්සේගේ ධාතු ස්තූපයක් කරපු බව පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඊළඟ මහා පරිනිබ්බාන සූත්‍රයට එනකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන උන්වහන්සේ පිරිනවම් පෑවායින් පස්සේ කොහොමද උන්වහන්සේගේ ශරීරය සම්බන්ධයෙන් සර්ව සම්බුද්ධ ශරීරය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය කියලා. ඉතාම විශිෂ්ට ආකාරයේ පුද පූජා පවත්වන්නට ඕන ආකාරයේ සක්විති රජ කෙනෙකුගේ දේහය සම්බන්ධයෙන් කළ යුතු අවසාන කටයුත්තට සමානවම පුද පූජා පවත්වමින් කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දීලා තියෙනවා. ඊළඟ තූපාරහ පුජ්ජලයන් කියලා මේ වන්දනාමාන කරන්නට පුද පූජා පවත්වන්නට ස්තූප සාදා පූජා කරන්නට සුදුසු පුජ්ජලයන් හතර දිනක් පදාලා. ඒ තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, අරහත් රහතන් වහන්සේ, ඒ වගේම සක්විති රජතුමා කියන. ඉතින් මේ විදිහට ඊළඟට මේ මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේදී අපිට දැක් ගන්න පුළුවන් වෙනා ඒ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ අනුව ඒ කාලේ හිටපු අය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජා පවත්වපු ආකාරය. එතකොට අපිට මේ සියල්ලෙම පේනවා බුදුරජාණන් වහන්සේ කොතැනකදීවත් පුද පූජා පවත්වීම වන්දනාමාන කරනවා කියන එක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ වගේම උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන මේ හැම දෙයකින්ම පින් සිද්ධ වෙනවා. උන්වහන්සේ මා පුඤ්ඤබායී කියලා සූත්‍රයක් අදාළා. මා පුඤ්ඤබායී කියන්නේ පින්නට බය වෙන්න එපා. මේ ධර්මදේශනා නමින් ඇතම් අධර්මදේශනා ඉදිරිපත් කරන ඒ හාමුදුරුවරු හෝ වේවා ගිහි අය මේ පින්නට බය කරනා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ අදාළේ පින්නට බය වෙන්න එපා. රහත් වෙන්න ඔන්න මෙන්න තියෙන කරොත් පිනක් රැස් වෙනා නම් පින කරගන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පින කියන්නේ මොකද්ද? සුකස්සේතං අදිවචනං. පින කියලා කියන්නේ සැපේට කියන අදිවචනයක් වෙනත් නමක්. එතකොට සැපේ ලබන්න තියෙන හොඳ ලබන්න තියෙන පිනෙන්. ඒකෙහිඳ පින්ට කවදාවත් බය විය යුතු වෙන්නේ නැහැ. පින නිතරම අප විසින් කරගත යුතු දෙයක්. ඒ වගේම පින් කර ගැනීමම අරමුණු කරගෙන ඒ වගේම පිනේ වටිනාකමම පැහැදිලි වෙන විදිහේ දේශනා බොහෝමයක් මේ සූත්‍ර පිටකේ අපිට දක ගන්නට ලැබෙනවා. විමානවත්තු කියලා වෙනම පොතක් තියෙනවා. කොටසක් උද්දගනිකා ඒකෙන් පැහැදිලි කරන්නේ මේ පින් කරපුවා ඒ විදිහේ සැප සම්පත් පිළිබඳව හරි ඉහලින් වර්ණනා කරලා තියෙනවා. ඇයි මේ වගේ වර්ණනාත්මක ඒ අයගේ කතා ඇතුළත් කළේ? මේ අනුදැනගෙනද? පුද පූජාවල වටිනාකම නොදැනගෙනද? මේ විමානවත්තු කතා අතර තියෙනවා පුද පූජා කළපු අය වන්දනාමාන කරපු අය ගිහිල්ලා විමානවල ඉපදිලා සැප විඳින ආකාරය. ඊළඟට පේතවත්වයේ තියෙනවා පව් කරපු අය ගිහිල්ලා දුක් විඳින ආකාරය. ඉතින් මේ විදිහට දේවදූත සූත්‍රයේ, බාලපඬිත සූත්‍රයේ මේවායේ පව් කරපු අය විඳින් දුක් විඳින ආකාරය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල්නේ අපිට පැහැදිලි වෙනවා මේ වන්දනාමාන කරනවාට පුද පූජා කරනවාට විරුද්ධව යමින් යම්කිසි අලුත් මතයක් ඉදිරිපත් කරලා ජනප්‍රිය වෙන්න කරන කතාවක් තමයි මේකෙන් පේන්නේ. නමුත් අපිට පැහැදිලිව පේනවා තේරවාදයේ ඉතාම හොඳට තියෙන රටවල් තායිලන්තේ, බුරුමේ වගේ රටවල් විශේෂයෙන් බුරුමේ හැම ස්වාමීන් වහන්සේලාට තායිලන්තේ පිණ්ඩපාත වැඩිදී මල් බිම අතුරලා ස්වාමීන් වහන්සේලාට වඩින්න දෙන්නේ වන්දනා කරන්නේ බුදු පිළිම වලට වන්දනා කරනවා. ඒ වගේම සේදගෝන් චෛත්‍ය ලස්සන රත්තරම් ආලේප කරලා රත්තරම් පාටින් දිලිසෙමින් තියෙනවා. අපේ මිනිස්සු වගේ තමන්ගේ කටයුත්ත කරගන්නට පමණක් රුවන්වැලි සෑයට ශ්‍රී මහ බෝධියට ගිහිල්ලා වන්දනා කරනව නොවේ. ඒක නිසා අපි මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕනේ කවදාවත් පිනට ගරහන්නට නොසුදුසුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ පිළිම වලට බුදුන් වහන්සේට නොගැරෙහිය යුතුයි. ඒක කරන එකේ පාපේ, ඒකේ විපාකේ ඉතාම බිහිසුණුයි. ඒක අපිට පේනවා අර ජම්බුක තේර වත්වෙම පේනවා. මොකද ඒ ජම්බුක හාමුදුරුවෝ පෙර ජීවිතයේදී අර රහතන් වහන්සේට අර විදිහට මේ කෙස් කපන්නට කෙළඹියා සූදානම් වන අවස්ථාවේදී ඒ දැකලා ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කෙස් ටික කපා ගත්තට වඩා හොඳ මේ තලෑටයක් කරන් උදුරලා දැම්මා නම් කියලා. ඒක විපාක වශයෙන් තමයි මේ ගෞතම බුදු සාසනයේ සමයේදී කෙස් ගහෙන් ගහට උදුරන්නට උනේ. අපි දන්නවා මේ ජෛන ආගමේ ජෛන පැවිද්දෝ කෙස් අපේ ස්වාමීන් වහන්සේලා වගේ කපනවා නොවේ. කෙස් ගහෙන් ගහට උදුරනවා. කෙස් ගහෙන් ගහට උදුරලා දානවා.
ඒවාගේ රැවුල් ගස් එකින් එකට ගලවල දාන ඔබට දැක ගන්නට පුළුවන් අන්තර්ජාලයට ගියොත් ඉන්දියාව යන්නම අවශ්‍ය නැහැ අන්තර්ජාලයට ගියොත් එම ගලවල දාන හැටි දැක ගන්නට පුළුවන්. ඒතර ජෛන මහාවීරත් කෙස් උදුරලා දාපු කෙනෙක් විදිහට තමයි අපිට හිතන්නට තියෙන්නේ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය නිරූපණය කරමින් ඉදි කරලා තියෙන මේ පිළිමත් ජෛන මහාවීරගේ තුමාගේ පිළිමත් සමාන කරලා කතා කරන එක වැරදි බව මේක අපිට පැහැදිලි. ඇත්තටම ඉතින් හරීම සරලයි අපේ මහත්වයේ කුසල අකුසලයේ විනිශ්චය කරනකොට දැන් බුදු පිළිම වහන්සේ නමක් දැක්කම රාගයේ ద్వේෂයේ මෝහය ඇති වෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කියන පුද්ගලයාට නම් සමහරට එහෙම ඇති වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දී ප්‍රකාශනයක් කරන්නේ නැහෙනේ. සාමාන්‍යයෙන් බොහොම ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් බුදු පිළිම වහන්සේ නමක් බෝධින් වහන්සේ දැක්කම හදවතින් ඇති වෙනවනේ මහා පුදුමාකාර ගෞරවයක් බුද්ධාලම්බන ප්‍රීතියක්. එතකොට මේ සිතිවිලි ටික හරියට පරීක්ෂා කරලා බැලුවොත් මේක රාගද්වේෂ මොහොද නැත්නම් අලෝභද්වේෂ මොහොද කියලා බොහොම පැහැදිලිව තේරුම් අරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපේ කුමාර කස්සප හාමුදුරුවෝ මේ කුසල අකුසලයේ කියන්නේ කුමක්ද කියලා හරියට විනිශ්චය කරගත්තා නම් ওই විදිහේ අඥාන කතාවක් කියන්නේ මේ ඔතනදී අපිට දකින්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ඔවුන් බලාපොරොත්තු වෙන ඒ කාරණාව නෙමෙයි. ඇත්තටම ওই තුළ බලාපොරොත්තු වෙන දේ තමයි දැන් අපේ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියලා මේ වඳින්නේ ජෛන මහාවීරට. ඊට පස්සේ මේ අපේ අර මහා බෞද්ධ ශ්‍රද්ධාවෙන් කරන දේවල් විවේචනයට ලක් කරලා ඔවුන්ගේ ශ්‍රාවකයන් තුළ මේ අය බොරු කර කර ඉන්න පිරිසක් හැටියට මතවාදයක් වෙනම සමාජය තුළ ඇති කරලීමක් තමයි ඔවුන්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ මහා සංස්කෘතියකින් උරුම වෙච්ච දේ ඒ වගේම ඉතිහාසෙ ඉඳලා අපි අරගෙන ආපු දේ වගේම අද දවසේදී අපි බුදු පිළිමයක් දිහා බලලා අපේ මිනිස්සු ඇත්තටම පස්පව් දස අකුසල් කරන මිනිස්සයා වුණත් බුදු පිළිමේ දැක්කට පස්සේ වන්දනා කරන මානසික මට්ටමකින් ගලවලා සර්මපල්ලෙහාට දාලා නේද අපේ බෞද්ධයන්ගේ එහෙම මහා ශිෂ්ඨ සම්පන්න ගතියක් තියෙනවා. ඒ ශිෂ්ඨ සම්පන්න ගතියට පහර ගහනවනේ කෙලින්ම. ඒ ශිෂ්ඨ සම්පන්න ගතිය නැති කරනවා. එතකොට අපේ මිනිස්සු දැනට බැඳිලා ඉන්න දේ තමයි සංස්කෘතිමේ වශයෙන් තමයි සාසනෙත් එක්ක බැඳිලා ඉන්නේ. ඒ සංස්කෘතික බැම්ම බින්දට පස්සේ දැන් ධර්මය අවබෝධයෙන් ඉන්න පිරිස ටිකක් ඉඳි. හැබැයි අර සංස්කෘතිම බැම්මෙන් බැඳිලා ඉන්න මිනිස්සු සම්පූර්ණයම ගැලවිලා අයින් වෙලා යනවා. එහෙම වුණාම ભેද වෙනවා මේ. ඒක තමයි කරගන්න ඕන උනේ අන්‍යාගමික ව්‍යාපාරවලට. ඒකම තමයි. ඒක තමයි NGO සංවිධාන වලට කරන්න ඕනකම තිබුණේ. ඒක තමයි අද චීවර දරාගෙන මේ සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ අපේ බෞද්ධය මේට වඩා බොහොමත්ම බුද්ධිමත් වන්න කියලා අපි තාමත්ම කාරණිකෝ සිහිපත් කරනවා. මේ බඳු පාපකාරී වදන් වලට ඔබ හෝමිට දෙන්නෙක් වෙන්නට එපා. ඔබ නිවැරදිව තේරුම් ගන්න ඔබ කොතෙන්ටද මේ යන්නේ කියලා. මේ බුද්ධ ශාසනය නසන්නන්ට එකතු වෙලා ඔබත් මේ බුදු සසුන විනාශ කිරීමේ ව්‍යාපාරයට දායකත්වයේ සැලසලා නිරේගාමී වන්නට එපා කියලා ඉතාමත් කරුණා මෛත්‍රියෙන් යුක්තව අප සිහිපත් කරනවා. ඉතින් අද මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයට වැඩම කොට වදාළ ලබනෝරුව කන්දාරණ සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේට, ඒ වගේම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය හසන්ත සමරසිංහ මහත්මයාට අපි විශේෂයෙන්ම අපේ සියලු බෞද්ධයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. අපේ බෞද්ධ ජනතාව මේ ආකාරයෙන් දැනුවත් කරලා මේ සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය වෙනුවෙන් හැසිරවීමට මාර්ගදර්ශනය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම බෞද්ධ පින්වතුනි, ඔබට විශේෂ යමක් අපි සිහිපත් කළ යුතු වෙනවා. මේ සිදු කරගෙන දුර්මතයන් දුරුකොට සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමේ අරමුණින් අප විසින් සිදු කරන විභජ්‍යවාද ධර්ම සම්භාෂණ වැඩසටහන් කිහිපයක් අපි අනාගතයේ සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මේ මාර්තු මාසයේ 16 වෙනිදා මහියංගන රාජමහා විහාරයේදී අපේ මහා සංඝරත්නයේ වැඩම කරවලා විභජ්‍යවාද ධර්ම සම්භාෂණයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජූනි 22 වෙනිදා සුගතදාස ක්‍රීඩාංග ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපේ පූජනීය මහා සංඝරත්නයේ 6000 නමක් පමණ වැඩම කරවලා සුවිශේෂී විභජ්‍යවාද වැඩසටහනක් දියත් කොට මේ සිදු කරන ශාසන විනාශයෙන් බුදුසසුන ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බෞද්ධ ජනතාවට ඒ පිළිබඳවත් අපි සිහිපත් කරනවා. එහිදී විශේෂයෙන් අපි ත්‍රිපිටක රීඩ 5000ක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා හාමුදුරන් වහන්සේලාට. මොකද මහා සංඝරත්නයේ දැනුම දියුණු වෙන්නේ ත්‍රිපිටක ධර්මඥානෙ දියුණු කිරීම සඳහා. ඒ වෙනුවෙනුත් ඔබට දායකත්වයේ දැරිය හැකි බවත් මේ වෙලාවේදී ශාසනාලයෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් අද මේ විභජ්‍යවාද ධර්ම සම්භාෂණ වැඩසටහන සඳහා දායකත්වයේ දරනවා තන්ත්‍රී සමූහ ව්‍යාපාරයේ අධිපති අතුල හපු තන්ත්‍රී මහත්මයා,
ඇතුළු පිරිස අපි එතුමානන් ප්‍රධාන පවුලේ ඥාතීන්ට මිය පරලෝකී ඥාතීන්ට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා දෙවියන් ඇතුළු සදෛවක ලෝකයාටම මේ සද්ධර්මයේ දීප්ත කොට දීමේ කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවය දිගාසිර සම්පත් සැලසේවා ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිසම මේ පින් හේතු ආසනා පාරමී වේවා.